අයිබෝවන්. ඉතින් ලංකාව ගාමට්ටයක වැඩකරගෙන ඉද්දී මටත් පිටට යන්න අවස්ථාවක්කාවා. ඒ මාලදි වයින තරුපන්ති හෝටලයක පුහුණු සුභවේදයක් විදිහට. ඉතින් කටනායක ගුවන්තොට සිට පෑකට ආසන්න ගමලකින් පසුව වෙලෑනා ගුවන්තොටට මං ආවා. ඊට පස්සේ සීපලෙන් එකින් හෝටලේ පිහිට දූපතර මං ගමන් කළා. සීපෙන් එකනුත් බැහලා දෝනියකේ එහෙමත් නැත්තං වෝට්ටුවෙන් පෑක විතර දුරක් දූපතර තිබ්බා. කොහොම හරි නුහුරු අත්දැකීමක්නේ. ඒක සතුටට කරුණක් කරගෙන මාත් ඒක අත්දිදගෙන ගියා. කියන්න අමතකුණා මං එක්ක තව ලංකාවේ කොල්ලො දෙන්නකුයි බංගලි කොල්ලෙකුයි අලුතෙන් ආවා. අපි සේවකයෝ නිසා අපිට යන්න තියෙන දූපත පිටිපස්සේ. අහන්න එපා දූපත මොකද්ද කියලා. මොකද මේකේ ඉන්නවා මා එක්ක ඒකේ වැඩ කරපු යාළුව. දෝනිය ජැටියට ගහලා අපි බැහැලා ගියා. අපිට චෙෆ් හම්බෙලා විස්තර දීලා හැමම නවතින කාමරවල අංකත් දුන්නා. මේන් චෙෆ් ලංකාවේ පොරක්. මට හම්බුණ කාමර අංකෙ මතක විදියට 56. ඒ කාමරේ මා එක්ක ආපු ලංකාවේ කොල්ලො දෙන්නෙක්ට ඉන්න ඉඩ ලැබුණා. අපි කාමරයට ගියා. කාලෙකින් කවුරුත් ඉඳලා නැහැ. ඒත් පිළිවෙලට තිබුණා. AC පවා දාලා හොඳටම තිබුණා. ගවන් මහන්සියත් එක්කම ඉතින් එදා හොඳට නිින්ද ගියා. පහුදා උදේ 5ට ඇහැරිලා මේන් කිචන් එකට යනවා. ඒක මීටර් 500ක් විතර දුරින් තියෙන්නේ. අපි තුන්දෙනා දොරත් වහලා ගිහිල්ලා වැඩ කරලා දවල් කෑම ඉවර වෙලා කාමරයට ඇවිල්ලා දොර අරිනකොටම මුළු කාමරේම කනපිට පෙරලලා. දැන් පට්ට මලා පිට. අපි හිතුවා පර්ණ උන් රැකක්වත් දෙන්න ඇති කියලා. ඔන්න ඉතින් කාමරේ අස් කරන්න පැයක් විතර ගියා. ආයේ මේන් කිචන් එකට ගියාම මට එදාම ෆිට් වුණා ලංකාවේ චෙෆ් කෙනෙක්. මම පොරට සිද්ධිය කිව්වා. මිනිහා කිව්වා ඔය පර්ණ උන් වෙන්න ඇති. උඹල තුන්දෙනාම මාසෙට ඩොලර් 5 ගානේ දීලා කාමරේ අස් කරගන්න බංගලෙ එක්ක සෙට් කරගනින්. ඇපල් ගෙඩි දෙකතුනකුයි කීවි ගෙඩි ටිකකුයි අරගෙන අපි රෑ වැඩ ඉවර වෙලා කාමරයට යනකොට අර විදියමයි කාමරේ පිස්සන් කුටුවක් වගේ. දැන් නම් තරහත් එක්ක පොඩි බයකුත් ඇවිල්ලා තියෙනවා. අපිට ඇයි යකෝ එකෙක්වත් කතා කරලා මේ ගැන කියන්නේ නැත්තේ? උන් කාමරේම විනාශ කරනවානේ. ආයෙත් අස් කරලා තුන්දෙනා එක ගියා බංගලියගේ කාමරේ පැත්තට. ගිහිල්ලා කතා කරා කැඩිච්ච ඉංග්‍රීසි වලින්. ඉතින් ඩොලර් කිව්වහම බංගලිය මාර පෙරේතයි. එකෙක් කැමති වුණා. උට කාමරේ අතුරුකුත් දුන්නා. ඌ ඇහුව අපේ කාමරේ නම්බරේ මොකද්ද කියලා. අංක කිව්වා විතරයි මෙන්නමු නෝ නෝ කියලා යතුරු දීලා යන්න ගියා. මොනවද තව බංගලියෙක්ටත් කිව්වා. ඌත් බෑ කිව්වා එහෙමම. දැන් නම් අපිට මේ කාමරේ ගැන මාර බයක් එන්නේ. ඇයි මෙහෙම කට්ටිය දුවන්නේ කියලා අපි හිතේ හිටියා. ඉතින් ඔහොම යද්දි අපිට ලංකාවේ පරණ එකෙක් සෙට් වුණා. උට අපි කිව්වා සිද්ධිය. මල්ලි ඔය කාමර පෙළියේ පොඩි පොඩි සිද්ධි වගේක් තියෙනවා. කවුද උඹලට ඔය කාමරේ දුන්නේ? ඉක්මනට වෙන කාමරයක් ඉල්ලපන්. පුළුවන් නම් පිරිට් එකක් ඩවුන්ලෝඩ් කරලා දාපල්ලා. මොනවා හරි වුණොත් ඉක්මනට වරෙල්ලා. ඒ වගේමයි මට කියන්න අමතු ගුණා. මෙහෙ පොඩ්ඩක් හොල්මන් තියෙනවා. මමත් බය වෙලා තියෙනවා උඹ දැකලා. දැන් ඉතින් චූ යන්න ඔන්න මෙන්න. මේ ලංකාවත් නෙමේ මාලදිවයිනට ඇවිල්ලා මෙතනත් හොල්මන්. කොහොම හරි අපි ආපහු කාමරයට ඇවිල්ලා දොර ඇරියා. ගෙනල්ලා තිබුණ ඇපල් ටිකයි කීවි ටිකයි කෑලි කෑලි හැම තැනම කාමරේ දාලා. ඒ එක්කම බාත්රූම් එකේ වතුර ටප් එකක් ඇරුණා. මා එක්ක හිටපු කොල්ලෙක් ගිහිල්ලා බැලුවා. කවුරුවත් නැහැ. අපි අරපු කාමර දොර එකපාරටම වැහුණා. මට හීන් දාඩිය දැම්මා. ටැප් එක අහලා ආපහු කාමරේට කොල්ල ආව විතරයි ආපහු ටැප් එක ඇරලා වතුර යනවා. දැන් නම් තාත්තේ හොඳටම තේරුණා. අම්මගේ පදින් පටන් ගන්න දූපු දිවිල්ල නතරුනේ ගෙස්ට් රූම් එකේ. හිටපු ගෙස්ට්ලත් බය වුණා. මොකද අපි උන්ට වඩා බය වෙලා. අපි එවෙලම HR එකට කම්ප්ලේන්ට් කරා. තොපි අපිව මරන්නද ගෙන්නුවේ කියලා මේන් චෙෆ්ට කියලා විස්තර කිව්වට පස්සේ අපිට වෙනම කාමරයක් දුන්නා. එදායින් පස්සේ සතියක් විතර යනකම් අර කාමරේ පැත්ත පළාතේ අපි ගියේ නැහැ. ඉතින් යාළුවනේ මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට චැනල් එකට අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගලන්ට ජය වේවා.